Haleluya. Api unuhasai am ke nakirimu hama ke nakma. Mahitana hama pritin innoy kiyala. Sadde naha ne. Mahitana hama pritin innoy kiyala. Api unuhasai abimukeyata ewillla tiyenne ape nikan kaale naasi karanna neme. Unuhasai api thoragatta api harima vasanavanta senaga. Api unuhasai nisa me kaale thula prashansa karanna nam dannawa rajakari karala ewillla samahara ewillla inno. Samaraya undara viveka gatha karala ewillla inno. Ithin api me kaale unuhasai prashansa karamu aarambhe padan avasana dakwa. Vishesham api sudanna unuhasai me kaale mohanima bara karamu. Mokada unuhasai tama me hema tanakama kriya karanne. Manusya api geethika kiyanna puluwa wacanen hema dema karanna puluwa. Eith me sthane sudanna unuhasai kriya karanne. Api hamama viswasa karana ayada? Amen. Enisa api unuhasai me kaale nathuwa thawa bara de unuhasage level ta bara karamu. Mokada unuhasai jalaya se ginna se apitth ekkina tan unuhasai. Ape husma unuhasai. Apita mona de thibbat me husma naththam wadak naha. E wage thama sudathmen unuhasai. Apita mona de thibbat loke mona de thibbat sudathmen unuhasai naththam apita kisima deka wadak naha. Enisa api unuhasai ta gayana karamu. Mokada unuhasai me sulanga wage. Api ganna husma wage. Apa ini saya undang hasil gaya nak kerum, betul undang hasil api teki nata orang mas. Sudi swamni mengkali nisa swamni. Ubah hasil aaram be pada nawasane dakwa swamni. Ubah hasil ke nirmal leveling api wasala diri nisa api bahasa sudi gana swamni. Swamni makai ina u hama kene kum swamni. Ubah hasil lebar kerum swamni. Sudi swamni ubah hasil mengkali nisa mak dia. Haleluya swamni. Namaskar. Salam, inna kasih.
Puja makela, sirur mekadina,
Water!
Hallelujah. Password digo na.
මුණ පෙන්වන්න ඕන නැත්තම් සමාවෙන්න දෙවියන් වහන්සේට ස්තුතියි එහෙනම් අපි අද මේ අනිරාහාරයේ අවසාන පාඩම අපි නැවතත් මෙනෙහි කරලා බලමු නිරාහාර යාච්ඤාව එහෙම නැත්තම් නිරාහාරය තුල නිරාහාරය කියන එක බයිබලයෙන් නිරාහාරය කරා මිනිස්සුන්ව පරණ ගිවිසුමේ අලුත් ගිවිසුමේ අරගෙන ගියේ ඇයි කියලා ඒකේ අපි ගොඩාක් ඉගෙන ගත්තා නිරාහාරය කියන වචනය හැම වෙලෙම පාවිච්චි කරේ අපි දකිනවා මිනිස්සුන්ව යටත් කරන්න ඒ කියන්නේ නිහතමානී කරන්න ඒ කියන්නේ අපගේ මමත්වය කියන එක කුඩු කරලා දාන්න ළඟින් කියන්නේ මමත්වය කුඩු කරලා දාන්න අපිට මමම මී 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 කියන එක නැති කරලා හී 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 කියලා කියන්න ළඟින් ගන් අපි හැම වෙලෙම හී 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 කියන ඕන මී 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 නෙමෙයි හා ගොඩාක් අය දැන් හුඟක් තියන්නේ මී 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 අයි 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 මී 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 හී 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 දෙවියන් වහන්සේ තමයි සියලු දේ. හාලෙලුයා. උන්වහන්සේට ඕන අපි හිතන ආකාරයේ උන්වහන්සේගේ හිතන ආකාරයට අපගේ හැඟීම් උන්වහන්සේගේ හැඟීම් විය යුතුයි. ඒක තමයි අපි මම ඉගැන්නුවා ප්‍රාණය තුල අපි ප්‍රාණයක් කියන්නේ මොකද්ද අපගේ මොළය එහෙම නැත්නම් අපගේ හිතන ආකාරය අපගේ සිතුවිලි එහෙම නැත්නම් අපි ක්‍රියාකාරකම් මේවා මේක වහල් කරන එක තමයි දෙවියන් වහන්සේ අපිට නිහා නිර්ආහාරය තුලින් අපිට කතා කරේ. මම හිතන අපි මතක හැටියට අපි පොඩ්ඩක් එක්ස්ප්‍රස් කෝච්චියක් වගේ ගියා පොඩ්ඩක් අවසාන හරියේ මට හිතයි නැවත වාරයක් ඒ ගැන කතා කරන්න අපි ඉගෙන ගත්ත පාවුළු අලුත් ගිවිසුම තුල පාවුළු තුමා මේ නිරාහාරය ගැන කතා කරනකොට අලුත් ගිවිසුමේ අපි පාවුළු තුමා කියන මම සේවකෙක් හැටියට මම ජීවත් වෙන්න නම් මම සේවකෙක් හැටියට ඔප්පු කරන්න නම් සෙනඟට මම දෙවියන් වහන්සේගේ සේවකෙක් හැටියට ඔප්පු කරන්න නම් එයා කිව්වා මම මේ වගේ ගුණාංග එහෙම නැත්නම් මේ වගේ ජීවිතයේ මේ වගේ මන්සන්දි වලින් මම ගමන් කරා ඉතින් ඒ අතරතුර අපි අත් දකිනවා එතන නිර්ආහාරය කියන එක අන්තර්ගත වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අපි දෙවන කොරින්ති මං හිතන්නේ පුතා 6 වෙනි පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා අවසාන ස්ලයිඩ්ස් වල ඔව් මේ ස්ථානයේදී තමත අපි දෙවියන් වහන්සේ සමග හවුල් වැඩකාරයෝ වන්නෝය නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනෙ නොලබන ලෙස ඉල්ලා සිටිමි මක් නිසාද පිළිගත යුතු කාලයේදී නුඹට ඇවුම්කම් දුනිමි ගැලවීමේ දවසකදී නුඹට පිහිට වුනිමි උන්වහන්සේ කියනසක මෙන්න දැන් පිළිගත යුතු කාලය මෙන්න දැන් ගැලවීමේ දවසය අපගේ සේවයට දෝෂ නොපැමිණින පිණිස අපගේ සේවයට දෝෂ නොපැමිණ දැන් අපගේ සේවයට දෝෂ කියනවා දැන් ඉංග්‍රීසි සභාවේ මා දෝෂ කියනවා මේ දවස්වල ගොඩක් අයට right ඉතින් දෝෂ නොපැමිණ පිණිස ඒක සේවය කරන අයගේ වගකීමක් තියෙනවා ජීවිත රටාව ගෙනියන්න දෝෂයක් අහන්න නැති වෙන්න දෝෂයක් අහන්න නැති වෙන්න ඉතින් මෙන්න දැන් පිළිගත්තු කාලය ඇති දැන් අපගේ සේවයට දෝෂ නැපෙන පිණිස කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී බොහෝ ඉවසීමෙන්ද පීඩා වලින්ද හිඟකම් වලින්ද විපත් වලින්ද පහර කෑම් වලින්ද හිර අඩිස්සි වලින්ද කෝලාහල වලින්ද දැන් මේ ඔක්කොම මොනවාද දෝෂ අහන්න නැතුව ජීවත් වෙන්න ඕන ඒ කියන්නේ සේවකෙක් හැටියට ජීවත් වෙනකොට මේ මේ මේවාගේ දේවල් වෙන්න පුළුවන් හැබැයි අපිත් මේ මේ ඒව අහන්න නැතුව ඉන්න බෑ නමුත් අහන්න නැතුව ඉන්න නම් මේ වගේ විපත්ති වලින් යන්න වෙනවා පහර කෑම් වලින් හිර අඩස්සි වලින් කෝලාහල වලින් වෙහෙස වලින් නිදිමරීම් වලින් නිරාහාර අපේ අපේ සමහර අය ඔක්කොම අනික් ඒවා ඔක්කොම තියෙනවා කන්න නැතු ඉන්න බෑ ඉදී අප එකක් දැක්කොත් ඉවර නිරාහාර චිතින් දැන් මෙයා කියනවා දෝෂයක් අහන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් ආකාරයක අපි ඉන්න නම් නිරාහාරව සිටින් නිරාහාරයේ එක කොටසක් හැටියට සලකනවා පිරිසුදු කමින්ද දැනගැම්මද ඇයි මේ නිරාහාර කියන එක එක කොටසක් හැටියට දැන් ඒකෙන් තමයි අපිව මොකක්ද ඒකට මම කියන්නේ අපිව
පාලනය කරගන්න. එහෙම නැත්නම් අපිව බාල්දු කරගන්න. අපි අපේ මාංශය බාල්දු කරගන්නේ මේ නිර්ආහාරය කියන එක තුල. පිරිසිදු කමින්ද, දැන ගැම්මෙන්ද, ඉවසිලිවන්ත කමින්, ගුණවන්ත කමින්, සුද්ධාත්මයන්ද, අවංක ප්‍රේමයෙන්ද, සත්‍යතාවයේ වචනයෙන්ද, දෙවියන් වහන්සේගේ බලයෙන්ද, දකුණෙහි වමෙහි ධර්මිෂ්ඨකම නැමැති සන්නාහයේ කරුණ කොටගෙනද, ගෞරවයේ සහ ගෞරවයේ කරුණ කොටගෙනද, අගෞරවයේ කරුණ කොටගෙනද, අගෞරවමත් වෙලා අප කීර්තිය සහ කීර්තිය කරුණ කොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නමුත් සත්‍යවාදී ආයමෙන් නානදුනන ලබන්නන් මෙන් පෙනෙන නමුත් හොඳට අඳුනන ලබන්නන් මෙන්ද, මරුණාක් මෙන් පෙනෙන නමුත් බලව ජීවත්වෙන් ජීවත් වන්නන් මෙන්ද, දඬුවන් ලබන්නාක් මෙන් පෙනෙන නමුත් මරණු ලබන්නන් මන් මෙන්ද, ශෝක වෙන්නන් මෙන් පෙනෙන නමුත් නිතර ප්‍රීති වන්නන් මෙන්ද, දිලින්දන් මෙන් පෙනෙන නමුත් බොහෝ දෙනෙක්ගෙන් ධනවත් කරන්නන් මෙන්ද, කිසිවෙක් නැත්තක් කිසිවක් නැත්තෙක් මෙන් පෙනෙන නමුත් සියල්ල ඇත්තවුන් මෙන්ද යන මේ සියල්ලන් අපි දෙවියන් වහන්සේගේ සේවකයන් මෙන් අපව පිළිගන්නේ. මම කොහොමද මම දෙවියන් වහන්සේගේ සේවකෙක් හැටියට පිළිගන්න පුළුවන්? මට තිබෙන්න ඕන නිර්ආහාර ශීලයේ රැකීමක් මට තියෙන්න ඕන. නිර්ආහාර ශීලයේ රැකීමක් තිබිය යුතුයි. ඒ කෙනා තමයි සේවකෙක් කියන්නේ. මොකද්ද සේවකෙක් කියලා කියන්නේ? සේවකෙක් කියලා කියන්නේ නිරා බිෂොප් කෙනෙක්ද, ප්‍රොෆට් කෙනෙක්ද? සේවකෙක් සේවකෙක්ගේ හොඳම උදාහරණේ කවුද? මොනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ? මම ආවේ සේවය ලබන්න නොව සේවය කරන්න. එහෙනම් සේවය කරන කෙනාට කියන්නේ කවුද? සේවකේ. එහෙනම් අපි මොනවාද 1 1 2 2 එහෙම එහෙම කියලා කියනවා වගේ එකතු කරනකොට සේවය කරන්න ආපු කෙනා කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙනම් සේවකෙක් හැටියට මේ ස්ථානයේ පවතුමා කියන අපි පිළිගන්නවා. අපි කොහොමද සේවකෙක් හැටියට දෙවියන් වහන්සේට මිනිස්සුන්ට අපි සේවකෙක් හැටියට පිළිගන්නේ? කොහොමද ඒකේ අන්තර්ගත යුතු වැදගත්ම කරුණක් තමයි නිර්ආහාරය කියන්නේ. මේ නිර්ආහාරය කියන හැම තැනටම අපි දැනගන්න අපි දාන්න ඕන මම ඉගැන්නුවා වගේ යටහත් කම. යටහත් කම. ඊළඟ එක මොකද? ඊට පස්සෙම දෙවන කොරින්තිය 11 23 27 දක්වා. ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෝද කියනවා. ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෝද. මම වැඩි වශයෙන් එසේයි සිහි මුලා වූ කෙනෙක් මෙන් කියන්නේ. ඒ කියන්නේ මෙයා දෙවියන් වහන්සේගේ සේවකෙන් මම කියනවා ඊටත් වැඩිය මම වැඩි වශයෙන් සේවය කරනවා කියලා පාවුලු කියනවා. මම හැබැයි පිස්සෙක් වගේ කියනවා. මම සේවකෙක් 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 කියලා පිස්සෙක් වගේ කියනවා. එසේ වන්නේ ළඟින් කියන්නේ එසේ වන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සේවකෙක් වන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ සේවකෙක් වන්නේ. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත් වැඩි වශයෙන් හිරගෙට යාමෙනුත් අප්‍රමාණ ලෙස පහර කෑමෙනුත් බොහෝ වරණ මරණ උපද්‍රවයෙනුත් යන මේවායින් යුදෙව්වරුන්ගෙන් පස් වරක් 40 පහර කෑවෙන තුන් වරක් වේවැල් වලින් තැලුම් කෑමෙන එක වරක් ගල් ගසන තුන් වරක් නැව් බිඳි උපද්‍රවයට පැමිණ රාත්‍රියකුත් දවාලයකුත් ගැඹුරේ සිටි තවත් බොහෝ විට ගමන් වලටද ගංගා උපද්දව වලටද සොර උපද්දව වලට මගේ රටවැසියන්ගෙන් පැමිණි උපද්දව වලට අන්‍ය ජාතීන්ගෙන් පැමිණි උපද්දව වලට නුවරේ උපද්දව වලට වනේ උපද්දව වලටද මුහුදේ උපද්දව වලට බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්දව වලටද වැඩ සහ වේසීම්ට නොඑක් නිදිමැරීන් ශද්ධාවනේ ඔල්ගා මොකද්ද සුදාව ඒ කියන්නේ බඩගින්න ඒ කියන්නේ බඩ ගෝස්තරය සහ පිපාසය දැන් බඩ ගෝස්තරය සහ පිපාසය නොඑක් විට නිරාහාරව සිටි දැන් බඩගින්න ඊම නෙමෙයි නිරාහාරය කියන්නේ මෙයා සේවකේ කැටියට මම මුලේ වැරමේ ක්‍රේසි එක්කෙනෙක් වගේ කියනවා දෙවියන් වහන්සේගේ සේවකෙක් හැටියට. ඇයි මම කියන්නේ? ඒක එකක් තමයි
බඩකින්නත් පිපාසයක් තිබ්බා. ඒ කියන්නේ කන්න නැති වෙලාවල් තිබ්බා. හිඟකමක් තිබ්බා. හැබැයි සේවකෙක්. කන්න නැහැ හිඟකමක් තියෙනවා පිපාසිට. හැබැයි ඒ වගේම නොඑක් පිට නිරාහාර. ඒකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා fasting කියලා. ඉංග්‍රීසි එක බැලුවොත්. ඒ fasting කියලා කියන්නේ hunger and thirst. ඒ කියන්නේ බඩකින්නයි පිපාසයයි වෙනම දෙයක්. නිරාහාරයේ තමන් විසින් දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වීම උදෙසා ගන්න තීරණ. ඒ කියන්නේ කෑම තියෙද්දි කන්න නැතුව ඉන්නවා. ළඟින් කියන්නේ කෑම තියෙද්දි කන්න නැති. අර බුරියානික ළඟට එනකොට සුවඳ එනවා හොඳට නෑ. මම මගේ හැඟීම් පාලනය කරන්න යනවා. මගේ බඩ නෙමෙයි මගේ රජ, දෙවියන් වහන්සේ මගේ රජ. හාලෙලූයා. හාලෙලූයා. පුළුවන් වෙන්න ඕන ඒ තීරණ. කවුද එහෙම කරන අය? එහෙම කරන්නේ සේවකයා. සේවකයන්. ජේසුස් වහන්සේට ඕන සේවකයන්. ජේසුස් වහන්සේට ඕනේ නැහැ ජේෂ්ඨ සභා පාලකෝ. තනතුරු ජේෂ්ඨ සභා පාලක වෙන්න ඕන නමුත් සේවක හදවතක් තිබිය යුතුයි. හාලෙලූයා. ඉතින් මේ දේ තුලින් අපිට පේනවා නිර්ආහාරය කියන එක පරණ කිව්සෙන් විතරක් නෙමෙයි. ජේසුස් වහන්සේ පටන් ගන්නකොටම අපි මම ඉගෙනුවා. නුඹ යාඥා කරන කල්ලි නුඹ නිර්ආහාරව සිටින කල්ලි. ඒ කියන්නේ මධ්‍ය ගිවිසුමෙත් ඒක තියෙනවා. ඊට පස්සේ අපි කොරන්ති පොතට ආවම කොරන්ති පොතෙත් ඒක තියෙනවා. එහෙනම් ඔප්ෂන් එකක් තියෙනවා ළඟින් එකක් ගන්න ඔප්ෂන් එකක් තියෙනවද? ෆුල් ඔප්ෂන්. හාලෙලූයා. ඒ කියන්නේ නිකම් සෙමි ඔප්ෂන් නෙමෙයි මේ ෆුල් AC පවර් ස්ටියරින් ඔක්කොමත් එක්ක ඔප්ෂන් එක තියෙනවා නිර්ආහාරව ඉන්න. හාලෙලූයා. පාස්ටර් පාලුසිරි විතරයි ආමෙන් කිව්වේ. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුතියි. අපිට පුළුවන් වෙන්න ඕන ඒ නිර්ආහාර කාලය ගත කරන්න. ඊළඟට පුතා. දැන් තව එකක් අතන කතා කරේ يعني පුද්ගලික එහෙම නැත්නම් personal මේ fasting ගැන පුද්ගලික නිර්ආහාර සිටීම ගැන තමයි පාවුල්තුමා කතා කරේ. දැන් මේක සාමූහික නැත්නම් corporate fasting එහෙම නැත්නම් එකතු වෙලා නිර්ආහාරව කාලයක් ගත කිරීම. ඒ වගේ නිර්ආහාරව කාලයක් ගත කිරීම කාටවත් හංගන්න බෑ. ළඟින් එක්ක හංගවන්න බෑ. ඒ කියන්නේ අපි පොදුවේ නිර්ආහාර කාලයක් ගත කිරීම සභාවේ ප්‍රකාශ කරොත් අපිට හංගන්න බෑ. අනේ මම කියන්නේ නිර්ආහාරව ඉන්නවා කියලා නෑ නෑ. ඒක නිර්ආහාර පොදුවේ ප්‍රකාශන. පොදුවේ ප්‍රකාශ කරන දේ තියෙනවා, පෞද්ගලික දේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආකාරයේ කාරණා දෙකක් ඒ જાති කීපයක් තියෙනවා. අවස් මම මීට ඉස්සෙල්ලත් ඉගෙනුවා. ඊට පස්සේ අපි අවස්ථාවක් ලැබුණ කිමු. දැන් මේ ස්ථානයේ ක්‍රියා 13:1-4. බයිබල් විශාරදයේ කියනවා මේ ස්ථානයේ තමයි සේවක ක්‍රමයේ ඉතාමත් මං සංදියක්. එහෙම නැත්නම් සභාවල් ආරම්භ කරන්න, එහෙම නැත්නම් ගෝලා ගෝලයෝ බිහි කරන්න, අපොස්තුලු බිහි කරන්න වුණු වෙච්ච ඉතාමත් අනර්ග එහෙම නැත්නම් වැදගත් සංදි ස්ථානයක් කියලා මේ ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදය. මේ ස්ථානයේ අන්තියෝකී පිහිටි සභාවේ ප්‍රපේතවරු සහ ගුරුවරු සිටියෝය. එනම් බාර්නබාස් සහ නීගර් නම් සිමියෝන්ද, කරේනියේ ලුකියස්ද, දේශාධිපති වූ හෙරෝද් සමග ඇති දැඩි වුණා වූ මනායින්ද, සාවුල්ද යන අයමය. ඔවුන් ස්වාමීන් වහන්සේට මෙහෙ කරමින්, ළඟින් කාණිකයන් ස්වාමීන් වහන්සේට මෙහෙ කරමින් මොනාද කරේ? ඔවුන් ඒ කියන්නේ බහු වචනෙන් සභාවක් කට්ටියක් කියන්න පාසෙ නිරාහාරව සිටමින් ඔවුන් ස්වාමීන් වහන්සේට මෙහෙ කරමින් නිරාහාරයෙන් උන් කල ශුද්ධාත්මයන් වහන්සේ කතා කොට ඔවුන් මෙහෙ කරමින් කියන එක සමහර බයිබල් පරිවර්තන වල නමස්කාරය කියලා කියනවා, වර්ෂිප් කියලා කියනවා. මෙහෙ කරමින් කොහොමද හිටියේ? නිරාහාරයෙන්. කොහොමද හිටියේ? නැවත වාරයක් කියන්න. නිරාහාරව ඉන්න කල ඔව් ශුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ උන්ට කතා කරනවා, මේ සභාවට කතා කරනවා, කණ්ඩායමකට කතා කරනවා වැදගත් දෙයක් කිරීම සඳහා.
මා විසින් බානබස්ද සාහුද කැඳව වැඩ පිණිස ඔවුන් මත වෙන් කරන්නයි කී. දෙවියන් වහන්සේ සුද්ධාත්මන් වහන්සේ තුලින් කියනවා මා විසින් බානවත් සහ සාමුල් කැඳවූ වැඩේ කරන්න කැඳවූ වැඩේ කිරීම සඳහා ඔවුන් මෙහෙ කරමින් නිරාහාරව සිටියා. ඒකරත් පාස්ස බාලසූරිය විතරයි ආමේ. කැඳවුණු දේ කිරීම සඳහා මෙහෙ කරමින් දෙවියන් වහන්සේ කැඳවුවේ මොකටද කියලා අපට හොයාගන්න ඕන. දෙවියන් වහන්සේට ඕන නම් අපගේ ජීවිතයේ මඟ පෙන්වන්න. අපිට ඕන උන්වහන්සේව නමස්කාර කරමින් निराහාර කියලා කියන්නේ යටත් වීමක් තිබිය යුතුයි සබාවක් හැටියට. ඒකයි අපි අටේ ඉඳන් 30 වෙන 8යි 30 වෙනකන් අපි යටත් වීමේ කාලයක් ගත කරන්නේ. ඒක පමණක් නෙමෙයි ඒකයි අපි නිල වශයෙන් අඳහරු වල දවස निराහාර යාච්ඤාවේ දවසක් කියලා. අපට අවශ්‍යයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ පටන් ගත්ත දේ කරන්න. උන්වහන්සේ පිළිපි පොතේ කිව්වා යහපත් වැඩක් පටන් ගත්ත දේ උන්වහන්සේ අවසානයේදී කරන බව විශ්වාසයි. හැබැයි නිකන් විශ්වාස කරන්න එපා උන්වහන්සේ පටන් ගත්තේ නැත්තම්. ළඟින් එක උන්වහන්සේ පටන් ගත්තේ නැත්තම් අවසාන කරන්නෙත් නෑ උන්වහන්සේ. ගොඩාක් අය හිතනවා Tamanට ඕන දේගේ බිස්නස් එක පටන් අරන් ඕන විදියට පටන් අරන් निराහාර වෙන්නේ නැතුව යාච්ඤාවෙන් ඉන්නේ නැතුව පටන් අරගෙන ඊට පස්සේ කියනවා ස්වාමින් වහන්සේ පටන් ගත්ත දේ අවස්ථාන් කරන දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි කියලා. නෑ නෑ දෙවියන් වහන්සේ පටන් ගත්තොත් ඔබගේ මගේ උන් වහන්සේගේ අනුදැනුම තුල උන් වහන්සේගේ මඟ පෙන්වීම තුල ඔබයි මමයි ජීවිතේ යම් කිසි දෙයක් පටන් ගත්තොත් උන් වහන්සේ අවසාන කරනවා. ඒ ගැන මට කතා කරන්න පුළුවන් ඕන ගන්න මම රෙස්ටෝරන්ට් එකක් පටන් ගත්ත උන්වහන්සේගෙන් අහන්නේ නැතුව. හැබැයි පටන් ගත්තයින් පස්සේ හැම පාස්ටර්ව ගෙනාම එතෙන්ද ගිහිලා යාච්ඤා කරනවා. සමහර අය ඔළුවෙන් හිඳගෙන යාච්ඤා කරනවා, පොටු කරාගෙන යාච්ඤා කරනවා. සමහර අය කියනවා අරක කරන්න මේක කරන්න. තව චෙෆ්ලා ඇවිල්ලා කිව්වා පාස් අපි කරමු මෙව්වා කරමු. හැබැයි යහපත් දේ පටන් ගත්ත දෙවියන් වහන්සේ නෙමෙයි. හැබැයි උන්වහන්සේ අවසාන කරේ නැහැ. මම හිතුවා මම දෙවියන් වහන්සේගේ සේවයක අපි ආශ්‍රය කර නිරාහාර දවස් 40ක් හිටියා. දවස් 40ක් හිටියා නිරාහාර. ඊට නිරාහාර 40 ඉවර වෙනකොට මේක එක්ක බාර ගන්න ඌ තොරක්. ඇයි පටන් ගත්තේ යහපත් දෙයක් පටන් ගන්න ඉඩ දෙන්න ඕන දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේට දුන්නොත් යහපත් දෙයක් පටන් ගත්තොත් උන් විශ්වාසවන්තයි. උන් වහන්සේ අවසානයේ සම්පූර්ණ කරන්නේ. උන් වහන්සේගේ පැමිණීම යහපත් දෙයක් පටන් ගන්නවා. මේගොල්ලෝ මේ යහපත් දෙය පටන් ගන්න. මේගොල්ලෝ මොනාද කරේ? මේගොල්ලෝ කොන්ෆරන්ස් එකක් තිබ්බද? නෑ. මේගොල්ලෝ මීටිමක් තිබ්බද? නෑ. මේගොල්ලෝ ඡන්දයක් තිබ්බද? නෑ. මේගොල්ලෝ පත්කිරීමක් කරාද? නෑ. Tamanට ඕන වෙලා තුන්ඩු දැම්මද? නෑ. තක්ටික්ටුක් දැම්මද? නෑ. මොනාද කරේ? මෙහෙ කරමින් निराහාරව යාච්ඤා කරා. ප්‍රොෆට් කෙනෙක් ගාවට ගියාද? එතන ඉඳ හිටියා. උඩ කතා කරනකොට ඔබට තිබ්බා ඒකේ ස්වභාවය පුපෙතවරු ඔක්කොම හිටියා. නමුත් ඒගොල්ලෝ මොනාද කරේ? निराහාරව යාච්ඤා කළා. ශුද්ධාත්මන් වහන්සේ කිව්වා වෙන් කරන්න මේ දෙන්නා. වෙන් කරන්න. මේක අපිට හොඳ පාඩම්. දේව සේවකයන් හරියට පත් කරනකොට පත් කරන්න ඕන යාච්ඤාවේ ඉඳලා निराහාරව ඉඳලා තෝරාගෙන පත් කරන්න. හාලෙලුයා. Hallelujah. Ini saap ini hama sikuraadam hama angaruwadam nirahara wenna nisa deviyan wahanse di stuti karana patthim tika deviyan wahanse ge karunawen hondata giya nisa. Hallelujah. Hallelujah. Hetuwa mokadda? Me vilave swamin wahanse kiyannona meya wen karannona. Meya matenta danawa nan wen kan monada karannona? Naayakatwe ehema naththam thirna gannaya. Ehema e wathara ithara me sabahawama yaachanin siti. පමණක්ද निराහාරව සිටිය යුතුයි. ඊට පස්සේ එවිට ඔහු निराහාරයෙන් හිඳ යාඥා කොට ඔවුන් පිටත් තබා දැන් සුද්ධාත් निराහාරයෙන් ඉඳ කොට කියනවා මේ කට්ටිය වෙන් කරන්න කියලා. හරිද? දැන් වෙන් කරලා යවන්න ඕන. ළඟින් එක්කන් කන යවන්න ඕන. යාම් ගමන් කියන අන්න මේ අන්නන්න මේ සම්පත් මේ මේ මොනවාද අර මේ ඔෆරින් එකකින් සල්ලි අරගෙන කාර් එකක් දාලා ගෙනියන්න ටිකට් එක අරන් යවන්න. එහෙමද කියන්නේ? යවන්න යවන්න.
දැන් නිර්ආහාරව ඉන්න වෙලාවේදී සුද්ධාත්මයන් වහන්සේ කියනවා මේ දෙන්නම් මං වෙනුවෙන් මගේ කැඳවීමට මෙන් කරන්න කියලා මේගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ව යවන්න හදනකොට ආයෙත් කියනවා ඒගොල්ලෝ නිර්ආහාරව හිටියා කියලා. නිර්ආහාරව හිඳ යාඥා කොට ඔවුන් පිටාත තැබූස. කොහොමද කැඳවීමට ආලේප කරන්න වෙන්නේ? නිර්ආහාරව සිට අත තැබූ සේක ඔවුන් පිටත් කර හැරියේ. මෙසේ ඔහු ශුද්ධාත්මයන් විසින් යවන ලදුව සිලූකියට දැසගොස් එහිදී නැවනගේ කුප්‍රසට ගියෝය. මෙසේ ඔවුන් ශුද්ධාත්මයන් විසින් යවන ලදුව කවුද යවලා තියෙන්නේ? කොහොමද ශුද්ධාත්මයන් විසින් යවන ලදුව කියලා කිව්වේ? යටත් වීම තුළ, නිරාහාරය තුළ. නායකයෝ නැත්තන් සභාව කුරුසපත් කරපු නිසා තමන්ගේ ස්වාමීන් වහන්සේගේ සිතීම, ස්වාමීන් වහන්සේගේ හැඟීම්, ස්වාමීන් වහන්සේගේ සුදුසුකම් සොයලා ප්‍රාණය වහල් කරා නිරාහාර කොට අත තබන කොටත් යන්න කිව්වා. දැන් කවුද දැන් කියනවා ශුද්ධාත්මයන් වහන්සේ උන්ව යවුවා. හාලෙලූයා. මං කියන දේ පැහැදිලිද? ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් පාස ජෙෆ්‍රින් හරි පාස සීදත් හරි අනිත් පාසල්ලා යහන්. ශුද්ධාත්මයන් විසින් යවන ලදුව සිලිකුවේට බැස ගොස්. දැන් කවුද මේගොල්ලෝ යවන්නේ? මේගොල්ලන් කියන්නේ යවන ලද්දෝ. කවුද සභාව විසින් යවන ලද්දෝ කියලා කියන්නේ අපොස්තලික් මිනිස්ට්‍රි. මේ අපොස්තලික සේවය ආරම්භ වුණේ මේ මේ පරිච්ඡේදයේ බයිබල් විශාරදී. ඒ ආරම්භයට අවශ්‍ය වූ ඉතාමත් වැදගත් දෙයක් තමයි නිරාහාරය. එහෙම නැත්නම් යටහ වෙලාව යනකොට මට පොඩ්ඩක් අත උස්සන්න. මෙසේ දැන් කාවද පාවුල් ව බන්න මස්ප යවන. දැන් අපි ඊළඟ පංගන්තිය බලමු. දැන් මේ ගෝලයෝ නැත්තම් අපොස්තුරු ගිහිල්ලා මොකද අපොස්තුරුගේ කාර්යය? මොකද සභා පීඨවන එක. දැන් ඒගොල්ලන්ව යාච්ඤා කරලා අත තියලා යව්වා. දැන් ඒගොල්ලෝ තැන් තැන් වලට ගිහිල්ලා සභා බී කරනකොට කාවද පත් කරන්න ඕන? සාමාන්‍ය සභාවක පත් වෙන්න කරන්නේ වැඩිමහල්ලෝ පත් කරන්න ඕන. හරිනේ? හරිනේ? වැඩිමහල්ලෝ පත් කරන්න ඕන. ඒ දවස්වල පාස්වල්ලා නෙමෙයි පත් කරේ, ඒ දවස්වල වැඩිමහල්ලෝ පත් කරේ ඒ තැන් වල. දැන් බලන්න නම වෙනස් වෙන හැටි. දැන් නම වෙනස් වෙන හැටි දන්නවද? ඒගොල්ලන් යමන ලද්දෝ කියලා යනවනකොට මේ ගෙදර ඉඳන් යාඥා කරන අයට නෙමෙයි අපෝස්තුරුවරු පෙරේතවරු කියලා කියන්නේ. ඒ ගෙදර ඉඳන් යාඥා කරන්නේ තම නම තමා දා ගන්නකේ පෙරේතවරු කියන්නේ. මොකද ඒ පුටුවට පෙරේතයි. අපෝස්තුරු එහෙම නැත්නම් පෙරේතිත පෙරේත පුටුවට පෙරේත අය තමයි ඉඳගෙන ගෙදෙට්ට වෙලා සභාවෙන් යවන්නෙත් නැහැ, අත තියලා යවලත් නැහැ, ගෙදෙට්ට වෙලා තමන්ම ඔලුවට අත තියාගෙන කියන මම ප්‍රේතවරයෙක් කියලා ඒ අයට කියන්නේ පෙරේතවරු කියලා. ඒ අයගේ නම වෙනස්. මේ බලන්න අරගොල්ලො සාමාන්‍ය ලෙස පිටත් කර යව්වේ මේ ස්ථානයට එනකොට නම වෙනස් වෙනවා. ප්‍රේතව බානබර ඉස්සලා කිව්ව බානස්මයි මෙයාමයි මෙන් කරන්න. දැන් කියනවා ආලේ නිරාහාරේ නැත තිබලා යවන ලද්දු සෙන් කරපු අය. ග්‍රීක භාෂාවෙන් සෙන්ට් කියලා කියන එක ග්‍රීක වචනෙන් කියනවා යවන ලද්දු කියලා. කියන්නේ යවනවා ශුද්ධාත්මන් වහන්සේත් එක්ක යැවීමට තමයි කියන්නේ යවන ලද්දෝ කියලා. සාමාන්‍යයෙන් මම ශාජ ගිහිල්ලා එන්නම් කියලා මම ගිහිල්ලා යනවා. ඒක නෙමෙයි මේ ස්ථානේ කියන්නේ. ඒකේ ග්‍රීක තේරුම සෙන්ට්. ඒ කියන්නේ ආත්මයන් වහන්සේගේ ආධිපත්‍යත් එක්ක යවන අය. ඉතින් ඒ අය එතෙන්දි ගියා මොනවාද? පේරිත වූ බානබස්ත කියන වාස්ත. පාවුලද ඒ ගැන අසා තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමෝය අතරට දුවගොස් මොරගසා. යා. කියන්න. මේ ස්ථානේ මොකද එතන මම පෙන්වන්න යන්නේ? නම වෙනස් වූ ආකාරය. ඒකේ පෙන්වන්න යන්නේ ඔවුන්ගේ නම වෙනස් වූ ආකාරය. ඊට පස්සේ ඔව්
මේ නුවර සුභාරංචිය දේශනා කොට දැන් මේ දෙන්නා මේ නුවර සුභාරංචිය දේශනා කොට බොහෝ දෙනෙක් ගෝලයන් කර බොහෝ දෙනෙක්ව ගෝලයන් කරනවා ලුස්ත්‍රාවටද ඉකොනියටද අන්තියෝකයටද හැරී යවි අප විසින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් අතුල් වෙන්ට ඕනෑ කියා ගෝලයන්ගේ සිත් සවි කොට අද හිල්ලේ පවතින්ත ඔවුන්ට අවවාද කළෝය ඔව් ඊළඟ එක ඔහු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල් ලන්පත් කොට සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල් ලන්පත් කොට නිරාහාරයෙන් ඉඳ ලා එවතවරක් කියන නිරාහාරයෙන් ඉඳ යාඥා කොට යාඥා කොට සමුන් අදහගත් ස්වාමින් වහන්සේට ඔවුන් බාර දී සමුන් අදහගත් ස්වාමින් වහන්සේට ඔවුන් බාර දී මේ කියන්නේ ඔවුන්ට ඔවුන්ව පත් කරනවා ගෝලයන් හැටියට පත් කරලා ඔවුන් වැඩිමහල්න් හැටියට පත් කරනවා කොහොමද පත් කරන්නේ වැඩිමින් ඔෆරින් දුන්නා එවද පත් කරේ ආ පාස්ටර්ගේ පාස්ටර් කාර්කේ අරන් ගිය කෙනාවද පත් කරේ නෑ සභාවක් සභාවක් පාසා ඔවුන් වැඩිමහල්න් පත් කොට निराහාරෙන් ඉඳ යාඥා කොට තමන් අදහගත් ස්වාමීන් වහන්සේට උන් බාර නිරාහාරයෙන් ඉඳගෙන ඔබගේ දරුවන්න පුළුවන් දෙවියන් වහන්සේට බාර දෙන්න. නිරාහාරයෙන් ඉඳගෙන ඔබගේ කරදරයෙන් යන කව හරි ඉන්නවා දෙවියන් වහන්සේට බාර දෙන්න පුළුවන්. නිරාහාරයෙන් ඉඳගෙන ඔවුන් තමන් අදහගත් දෙවියන් වහන්සේට බාර දෙන්න. ඊට පස්සේ පිසීදිය මැදින් ගමන් කොට පම්පිලියට ආවෝය. හාලෙලූයා. යන් තේරෙනවද සභාවක් ලෙස නිරාහාරව සිටමින් කරපු දෙය ඒ වගේම පාවුළු ඒ කියන්නේ තනි තනි ඉන්නකම පෙන්නුවා සේවකෙක් හැටියට ඔහු නිරාහාරව සිටියා මම මේ නිරාහාරය ගැන කතා කරන හැම මතක තියාගන්න නිරාහාරය කියන වචනයට තවත් වචනයක් තමයි යටහත් වී නිහතමාන වී එහෙම නැත්නම් අපේ ප්‍රාණය වහල් කරමු මාගේ නාමය දැන් අපි දන්න හැම කෙනෙක්ම දන්න මේ වචනය දැන් අපි නැවතත් වෙනව පොදු ඒ निराහාරය එහෙම නැත්නම් යටත් වීම ගැන. ඇයි මේ වගන්ති අපි හැම කෙනෙක්ම දන්න කියන්න පාස්. මාගේ නාමය දරන මාගේ සෙනග යටත් වී යා මං හිතන්නේ සූම් එක ඇයට පේන්නේ පළවෙනි ලේකම් 7:14 මාගේ මොහොන සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ආසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයේ සුව කරන්න මාගේ නාමය අසා මාගේ නාමය දරන මාගේ සෙන මාගේ නාමය දරන කවුද සභාවෙන් පිට අයද සභාවේ ඇතුළේ අයද ආ එහෙනම් මේ කාටද කතා කරන්න සභාවට සභාවට කතා කරන්න මාගේ සෙනඟ ඇයි යටත් වී කියන වචෙන් කෙලින්ම යාඥාව දාන්න තිබ්බනේ මාගේ සෙනඟ යාඥා කර මාගේ මූණ සොයා ඉංග්‍රීසියෙන් කියනකොට තමයි ඒක හොඳට තේරෙන්නේ වදින්න කියන්න පුළුවන් හැබැයි ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ මේක Don't pray unless you deal with your pride. Dekha. Yaachcha karanna patang ganne pa. Ite issella umbage uddagu gama ahak karagane ne. Samahawata kiyan. Issella deal with your pride. නැත්තම් මාගාවට එන්න එපා වැඩක් නැහැ. දෙවියන් වහන්සේ කියනීම කියන්නේ. යටත් වී කියන්නේ निराහාරමින්ද අපගේ ප්‍රාණය මාංශය යටත් කරගන්නවා. ඊට පස්සේ යාඥා කර මාගේ ඊට පස්සේ લેසි ළඟ ඉන්නකන් ඊට පස්සේ લેසි. උඩඟු කම හක් කරගත්තා නම් ආත්මික උඩඟු කම වේවා භෞතික උඩඟු කම වේවා ඔයක ඩීල් කරගත්තයින් පස්සේ අනික් ඒවා හරිම ලේසි. අනික් ඒවා හරිම ලේසි. මාගේ නාමයේ දරන මාගේ සෙනඟ යටත් වී යාඥා කර මාගේ මූණ සොයා
තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් ඉංග්‍රීසි සභාවේ ඊයේ පෙරේදා ඉංග්‍රීසි සභාවේ නායකත්වයේ මම ඉන්නවා ලොකු ලොකු ප්‍රශ්න වර්ගයක් ගියා මට හරියට තරහ ගියා සමහර දේවල් දේව වචනයට විරුද්ධව සිදු වෙන නිසා මම කෑ ගැහුවා මම ගත්ත සමහර චැට් වලින් මං එළියට ආවා අද මගේ අවාසනාවට අද නිරාහාර දවස මම දන ගැහුවා උදේ පාන්දර තමයි යාඥාව රිස්සලා දැන් කොම ඔළුවේ මුළු රෑම වැඩ කරලා හයට චැට් වලින් එළියට ගියා බැන්නා මේ අයි මම මෙතනින් පස්සේ මේ නායකත්වෙන් අයින් වෙනවා කොහොමද කියලා චැට් වලින් එළියට ගිහිල්ලා මම කියනවා ඊට පස්සේ මම යාඥාවට ඊට පස්සේ දාන ගැහුවා නිරාහාර උපවාස හිතන්න බලන්න මොනවද උනේ කියලා වාස් තේරෙනවද වැටේනවා යටත් වී යාඥා කර මූණ හොයනකොට ඉබේම නපුරු මාර්ගය ඉවත් වෙනවා මම ඇඬුවා අඬන ගමන් දන ගහගෙන පාස්ටර් ෆිලිප්ටයි ඇයට මෙසේජ් එකක් ගැහුවා සමාවෙන්ද පාස්ටර් මම කියපු වචන වලට සමාව ඊට පස්සේ ඒගොල්ලෝ දුන්න පිළිතුරට මට ඇඬුණා අපි යටත් වෙලා දන ගහනකොට හරිද නපුරු මාර්ග මතක් කරනවා දෙවියන්වා ඒ ටික ඉවත් වෙච්ච ගමන් ස්වාමීන් වහන්සේ කියන් කියත් කරන්න දෙයක් නැහැ හතරක් අපිට කරන්න දෙන්න ළඟින් කියන හතරක් අපිට කරන්න ඔක්කොම හතයි හතරක් අපිට තුනක් දෙවියන් වහන්සේ හතරක් හතරෙන් එක යටත් වී යාඥා කර මාගේ මුහුණ සොයා තමන්ගේ නපුරුකම් අටයි හතරයි මේ හතරම ඉබේම වෙනවා පළවෙනි එක කරගත්ත. ඊතුරු තුන ඉබේම එනවා. ඔටෝ. කීදෙන කාරේල වල තියෙනවද? ඕගොල්ලෝ දන්නේ නැහනේ අනේ කන්න. අර මැනුවල් උපයන්නේ සංජීව දන්නේ. ඩෝල්ගා දන්නේ නැහැ. මොකද ඕල්ගා මේ ඔටෝ නේල වල තියෙන්නේ. දැන් ඔටෝ එකට පාස්ස නේද? ඔටෝ එකේ D එකට දැම්මම පස්සේ first second third fourth fifth ඒව ඔක්කොම ඉබේම යනවා හැබැයි D එකට දාගන්නවා රිවර්ස් එකට දැම්මොත් ඉවරයි පළවෙනි එක දාගත්තනම් ඉස්සරහට යන D එක දාගත්තොත් first second third ඔගලන්ට ගෑනුවාට තේරෙනවා මාරු වෙනවා අර ඔබනකොට අර ඇක්සිඩන්ට් පාන ටින්ග ඔටෝ එක යනවා හයියෙන් යනකොට 6th එකටත් යනවා ඕවර් ඩ්‍රයිව් එකට ඇයි ඔබ හරියට D එකට දාගත්තනේ. ඒ වගේ තමයි මේක. අපේ ලංකාවට විසඳුමක් අවශ්‍යයි. ක්‍රිස්තියානි සභාවේ යාඥාවට පිළිතුරක් නැත්තේ ඇයි? පළවෙනි දේ වෙලා නැහැ. නිරාහාරව තමකම යටත් කරගෙන නැහැ. මම මේක වෙනස් විදියට කිව්වොත් මාගේ සෙනඟ නිරාහාරව සිට යාඥා කර මාගේ මූණ සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට එක අසා ඔවුන්ගේ පව්කමා කොට දේශය සුව කරන්නේ දේශය සුව කරන්නේ අපි මේක ප්‍රකාශ කරනවා නමුත් අද ක්‍රිස්තියානි සභාවේ ප්‍රශ්නය මේක. අනික් සභාවත් එක්ක පෙන්වන්න බෑ අරගන්න. අපේ අයගේ තියෙන ප්‍රශ්න. මෙතන මොන හරි වැඩක් වුණොත් මෙතන මොන හරි යකට දුන්නේ නැත්නම් අනික් සභාවට යන්න. මෙතන යටත් වෙන්න බෑ නං අනික් තැන් වල යටත් වෙන්නත් බෑ.
මට බැයි නම් අනික් පාසව ගෙනල්ලා නමස්කාරයක් කරන්න. මට බැයි නම් මම කියනවනම් අනික් සභාවට වැඩිය අපේ සභාව හොඳයි කියලා. මොනවාද ඒක තේරුම? උඩගු කම. ඒක ඇඩ්‍රස් කරන්න නැතුව යාඥා කරන්න එපා කියලා තමයි ස්වාමීන් වහන්සේ. ඔබ යාඥා කරනවා නම් ඔබගේ උඩඟු කම මගේ උඩඟු කම ඉස්සෙල්ලාම නතර කරන්න. අපි ධන ගැහුවොත් निराහාර. ඔය මම ඉංග්‍රීසි සභාවේ වෙච්ච එක මේ පෙරේදත් උනා. ඊට පස්සෙත් මම යාඥා කරා. කිසි දෙයක් වුණේ නැහැ. හැබැයි निराහාරව හිටපු දවසේ ධන ගහන වෙලාවේදී අම්මෝ දුම් 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 නාද. නපුරුකම් පෙන්නනවා. ඒ පෙන්නන වෙලාවට ආදරණීය දරුවනි තග්ගාල යටත් වෙන්නේ. මම ඕක අහන්න නැතුව ඉඳ තිබ්බා. ඒ එනවා ඉතින් මොන මම මොකද මම බයිබල් විද්‍යාලයට ගිහිලා තියෙනවා. අර මාස්ටර් කෙනෙක් මේ ඔක්කොම කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඒව මොකුත් නැහැ. මම මොකටද? ස්වාමීන් වහන්සේ නපුරු මාර්ග පෙන්නුවොත් අතාරින්න පුළුවන්. දේශයම සුව කරා මගේ හදවතේ ඊයේ ඒ වෙච්ච විවාදය නිසා මුළු රෑම නිඳ ගියේ නැහැ. හෑ ඊට පස්සේ යාඥා නාද දවල් හොඳට පෑයක විතර හොඳ නිින්දක් ගියා. ඇයි? දේශය කියලා කියන්නේ ජීවිතය සුව වෙන්නේ යනවා. සමාදානය ඇතුල් වෙන්නේ යනවා. තව විනාඩි කීයක් තියෙනවද? Joel 2:9-28. මේ අවසාන කාලය ගැන කතා කරන අපි මේ වගන්තියත් අපි ගොඩාක් වෙලාවට කියන අපි ගායනා කරන මිනිස්සුනේ ඔබ මත ආත්මය නැන්ද මේ වගේ අපි ගායනා කරන අපි බලමු මේකට පසුබිම වුණේ කොහොමද අපිට ඒ දේ කොහොමද ලැබුණේ කියලා අපි බලන්න මේක ඔබගේ බයිබලයේ තියෙනවා නම් අවසාන කාලය ගැන කියලා තියෙනවා නාමකයක් කියලා මාතෘකාවක් මොකද දෙවන පරිච්ඡේදයේ උඩින් ඔබගේ මාතෘකාවක් නැද්ද දෙවන යොවෙල් දෙවන පරිච්ඡේදයේ උඩ මාතෘකාවක් මොකුත් නැද්ද ආ ඔව් ඒ කියන්නේ මේ අවසාන කාලය ගැන කතා කරනවා අනාගත වාක්‍ය ගැන කතා කරනවා අනාගත වාක්තුවරු ජොයෙල් කතා කරන දේ තමයි අපි කියමු නමේ ඉඳන් උන් නුවරට එහා මෙහා දුවති පවුර පිට නැගී යති ජවල් වලට නැගිති සොරකමෙන් කවුළු වල නැතුල් වෙති මේ ප්‍රශ්නේ නේ ප්‍රශ්න ගැන කතා කරනවා කියන්නේ උන් ඉදිරියේ පොළොව වෙවුලන්නේ අහස සෙලවෙන්නේ ඉර හඳ අඳුරවන්නේ තාරකාවල දිලිහිමෙද නවතින්නේ ස්වාමීන් වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් සුවකී හඬ පවත්වනසේක. මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය. උන්වහන්සේ තමන් වචන ඉෂ්ට කරමින් බලවත්ව සිටිනසේක. එසේය ස්වාමීන් වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ. ස්වාමීන් වහන්සේගේ දවස මහත්ව ඉතාම භයංකරව තිබේ. ඒ දරන්න කාට පුළුවන්ද? එහෙත් දැන්වත් නබලාගේ මුළු සිතින්ද දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද විරහාරව සිටින්නේද දැන් අපට තේරෙනවද උන්වහන්සේගේ දවස එනවා ඒ දවස ලේසි පාසු දවසක් වෙන්නේ නැහැ right ඒ වගේම මේ අවසාන කාලේ පීඩා කාලවල එනවා කරදර එනවා ඒ කරදර එන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේගේ වචනේ කොහෙවත් ලියලා නැහැ ඒවා එන්නවා නමුත් මේ ස්ථානයේ කියනවා ඒ වෙලාවේදී කියන්නේ නබලාගේ මොළු සිටින්ද निराහාරව සිටීමෙන්ද निराහාරව සිටීමෙන්ද වැළීමෙන්ද වැළපීමෙන්ද මා වෙත හැර යන්නයි ස්වාමින් වහන්සේ කියන සේක එසේය නබලාගේ වස්ත්‍ර නව නබලාගේ සිත් ඉරාගෙන නබලාගේ වස්ත්‍ර නව නබලාගේ සිත් ඉරාගෙන දැන් මේක පොඩ්ඩක් උලුත් ගිවිසුමට සමානයි ඒ කියන්නේ මේ අපගේ වස්ත්‍ර නෙමෙයි අපගේ හිත ඉරා ගන්න ඕන කියන්නේ නුඹලාගේ දෙවියන් ස්වාමින් වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්ත වූ, අනුකම්පාවෙන් පූර්ණ වූ, ඉවසිලිවන්ත වූ, ඉතා කරුණාවන්ත වූ කෙනෙක්ය. උන්වහන්සේ විපත්‍ය ගැන තැවෙනසේක. සමහර විට උන්වහන්සේ හැරි ඇවිත් තැවි නුඹලාගේ දෙවියන් ස්වාමින් වහන්සේට ඔප්පු කිරීමට ආහාර පූජාවක්ද
පාන පූජාවක්ද අඩංගු ආශිර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද? ඔව්. සියොනේ හොරණෑව දැන් 15 කියනවා සියොනේ හොරණෑව පිඹ. සුද්ධ උපවාසය. මොකක්ද සුද්ධ උපවාසයක් කියලා කියන්නේ? නිරාහාරයි. සුද්ධ උපවාසයක් ද රැස්වීමක්ද ප්‍රසිද්ධ කරන්න. එයව. සෙනඟ රැස් කර සුද්ධ වූ සභාවක් පවත්වන්න. සෙනඟ රැස් කර සුද්ධ වූ සභාවක් පවත්වන්න. මහල්ලන් එකතු කර ළමයින්ද කිරිදරුවන්ද එක්කාසු කරන්න. මනමාලයා තමගේ ගෙයින්ද මනමාලියාගේ ඇතුල් ගෙයින්ද පිටතට එත්වා. ළමයින්වත් ගෙනල්ලා උපවාසය කරන්න කියනවා. ළඟ ඉන්න කෙනෙක් ළමයින්ුත් නිරහාර වෙන්න ඕන. ඔව්. ස්වාමීන් වහන්සේගේ සේවකෝ පූජකයෝ ద్వార මණ්ඩපයේ සහ පූජාසනයේ අතරේ සිට අඬමින් ස්වාමින් වහන්සේ ඔබගේ සෙනඟට කරුණා කළ මැනව ඔවුන් කෙරෙහි ජාතින් විසින් ආණ්ඩු කරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව ඔවුන්ගේ දෙවියන් වහන්සේ කොතනදයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදයි කියත්වා. ඔව්. එකල ස්වාමින් වහන්සේ තමන්ගේ දේශය ගැන ජ්වලිත වී තමන් තමන්ගේ සෙනඟට අනුකම්පා කළ දැන් අර උපමාසය කතා කරලා ඔවුන් නිරාහාර විඳලා උපාසයේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ කලයි තමන්ගේ දේශය ගැන ජ්වලිතව තමුන්ගේ සෙනඟට අනුකම්පා කළසේක කියන්නේ ස්වාමීන් වහන්සේ තමන් සෙනඟට උත්තර දෙමින් මෙන්න නුඹලාගේ තෘප්තියට පැමිණෙන ලෙස ධාන්‍යද මිදියුසද තෙල්ද නුඹලා වෙත එවමි. මම ජාතින් අතරේ නුඹලා තවත් නින්දාවක් නොකරන්න. දැන් කියනවා නුඹලා ඒ උපවාසයෙන් ඉඳන් යටත් වෙච්ච නිසා මම තෙල්ද මිදිද නුඹලා වෙතට එවනවා. මම ජාතින් අතරේ නුඹ තවත් නින්දාවට නොකරන්නේ මෙමි. මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර. ඒ කියන්නේ කවුරු හරි ඔබට විරුද්ධව සිටිනවා නම් ඒ අයව මම ඈත් කරන්න යනවා. ඔවුන් නිසරු පාළු දේශයකටත් ඔවුන් නිසරහා කොටස නැගෙනහිර මොහොතටත් පසු කොටස බස්නාහිර මොහොතටත් වන්නා දමන්නෙමි. මෙසේ ඔවුන් උඩගුකම් කළ බැවින් ඔවුන් ගඳගසා ඔවුන්ගේ දුර්ගන්ධය නගින්නේ කියනවා ඇත. මොනා කරපු නිසාද? උඩගුකම කියවන්න. එම්බා දේශය බය නොවේ ප්‍රීති සන්තෝෂ වන්න. මක්නිසාද ස්වාමින් වහන්සේ මහත්දේ කළසේක. ස්වාමින් වහන්සේ මහත්දේ කළසේක. මොකද්ද 15 වාගන්තියේ උපවාසය ප්‍රකාශ කරපු නිසා. ආයි ඔව්. ඊට පස්සේ වනේ මුර්ගේනි බයනවා. වනේ මුර්ගේනි බයනවන්න. මක්නිසාද කාන්තාරයේ ගොදුරු බිම්වල තෘණ අටගනි. ගස්තපලදේ අත්තිකා ගසද නිදිවැලද ඒවායේ ස්වර රසය දෙති. ඉතින් සියොන් පුත්‍රනි නුඹලාගේ දෙවියන් ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීති සන්තෝෂ වෙන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලාට පළමෙනි වර්ෂාව නිසිතරමට දුන්සේක. පදවැස්ස වන පළමෙනි වර්ෂාවද පළවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්වනවා. දැන් කියන අර උපවාසය ප්‍රකාශ කරපු නිසා උන්වහන්සේ ප්‍රීති වෙලා උන්වහන්සේ කියනවා පළවෙනි වර්ෂ අපි කියනවා එවනුව ස්වාමිනී එවනුව ස්වාමිනී. අන්තිම වර්ෂාව ඒ කියන්නේ පළවෙනි වර්ෂ වෙනකම් බලා ඉන්න ඕනේ. ඒ දෙවෙනි වර්ෂ වෙනකම් බලා ඔක්කොම එකට ආශිර්වාදයේ එනවා කියලා කියනවා උපවාසය ප්‍රකාශ කරපු නිසා. මේක පටන් ගන්න එතන. නමුත් අපි මේව කෝට් කරනවා. අපි මේවා කියවනවා, මේ පොරොන්දු කියවනවා. නමුත් අපි දන්නේ නැහැ, ඉගෙනගෙන නැහැ, අපි අපිට හම් වෙලා නැහැ. හේතුව මේ ඔක්කොම ආවේ දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණා උපවාසය ප්‍රකාශ කරපු නිසා. කියන්නේ එවිට තමත් ධාන්‍යවල පිරෙනවා ඇත, මිදිවිසුද තෙල්ද පැස්වල නිතිරෙනවා ඇත. මා විසින් නුඹලා අතරට එව්වා වූ මාගේ මහත් හමුදාව වන පළඟැටියන්ද, කෙඳි පළඟැටියන්ද, හපන පළඟැටියන්ද, පළඟැටි පණුවන්ද නාස්ති කළා වූ අවුරුදු මම නුඹලාට නැවත දැන් අපි කියනවා මේක පල්ලඟැටි හොහාපු අවුරුදු මම නුඹට දෙන්න යනවා. කොහෙන් අල්ලගත්තද දන්නේ නැහැ. Lord will give me the years that locust has eaten. පල්ලඟැටි හොහාපු කාව කාපු මගේ අවුරුදු දෙවියන් වහන්සේ දෙන්න යනවා. කොහෙන් අල්ලගෙනද දන්නේ නැහැ. මේකයි කියන්නේ අපි පොරොන්දු ගන්නකොට ඉස්සෙල්ලා උඩුගුකම මේ බින්දලා දාන්න ඕන. උපවාසය ප්‍රකාශ කරපු නිසා, උපවාසය ප්‍රකාශ කරපු නිසා දෙවියන් වහන්සේ ප්‍රීති වෙලා මේවා ඔක්කොම උන්වහන්සේ දෙන්න යනවා.
යටත් වෙන කෙනාට උන්වහන්සේ මේවා දෙන්න යන ඊළඟට කියන නුඹලා වනාහි කැමකා තෘප්තියට පැමිණ නුඹලා ගැන පුදුම ලෙස ක්‍රියා කළා වූ නුඹලාගේ දෙවිව ස්වාමින් වහන්සේගේ නාමය වර්ණනා කරන්න ඕනේ අපේ උන් අපේ ඒ ඒ જાති ඉදිරියේ උන්වහන්සේගේ නාමය වර්ණනාවන්නේ මාගේ සෙනඟ කිසි කලකත් ලැජ්ජාවට පත් නොවන්නේ මේක අපි කියනවානේ උන්වහන්සේ මාව කවදාකවත් ලැජ්ජාවට පත් කරන්නේ තව එකක් හරිම ආසයි මං කියනවා ගොඩක් අය කියනවා මහාවින් මට විරුද්ධව නැගින කිසිම ආයුධයක් සපල වෙන්නේ නැහැ. ඒකේ උඩ කිවල බලන්න මොකද වෙන්නේ කියලා. මේකේ මෙතන කියනවා මේ මගේ කිසි කලක ලැජ්ජාවටපත් කරන්නේ මොන වගේ ආයවද ලැජ්ජාවටපත් කරන්නේ නැත්. යතහත්ව निराහාරව යතහත් වෙච්ච අයව කවදාක්වත් උපවාසය තුල ගියායට තමයි මේ කියන්නේ. නුඹලව කවදාකවත් ලැජ්ජාවටපත් කරන්නේ කියන්නේ. මා ඊශ්‍රායෙලුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා. ඕ දැනගන්නවා යටත් වෙනකොට දැනගන්න යනවා මම තමයි දෙවියන් වහන්සේ කියලා. මාගේ සෙනඟ කිසි කලකත් ලැජ්ජාවට නොපෙමිනෙන්න ඕන. නැවතත් කියනවා මා වගේ සෙනඟ කිසි දවසක ලැජ්ජාවට. ඊළඟට කියන්නේ ඉන්පසු මාන්සේ මේ ඉන්පසු හාලෙලූයා. ඉන්පසු උපවාසය ප්‍රකාශ කරලා නිර්ආහාර වෙඳලා යටත් වෙලා ඉන්නකොට ඉන් පසු මාන්සෙම සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරවන්නේ. නුඹලාගේ පුත්‍රයෝද දූදරුවෝද අනාගත වාක්‍ය කියන්නේ. නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නේ. නුඹලාගේ යෞවනියෝ දර්ශන පෙන්නනවා ඇත. අද අපිට පේන්නේ මොනවාද? සරුක්ඛාන්ව පේන්නේ රාත්‍රියේදී. දරුවන්ට පේන්නේ උන්ගේ ගේම් එක. වයසකයට පේන්නේ මන් දන්නේ නැ මොනවා පේනවද කියලා. මම වයස නැහැනේ ඒ නිසා මන් දන්නේ නැ මොනවද පේන්නේ කියලා. ඇයි මේව වෙන්නේ නැත්තේ? කී දෙනෙක් ඉන්නවද ජේසුස් වහන්සේව දන්නේ නැති? ඇයි ආත්මය වගුරෙන්නේ නැත්තේ? උන්වහන්සේ කියනවා මා මගේ ආත්මය මම වගුරන්නේ. I will pour out my spirit. උන්වහන්සේ කියන අවසාන කාලයේදී මම වගුරුවන් යනවා. වගිරු වෙන්නේ සබාව යටත් වුණොත් පමණයි. වගුරුවන් යන්නේ සබාව निराහාරව තමන්ගේ මාංශය යටත් කරොත් තමයි. නායකයෝ මාංශය යටත් කරගන්නවා. තමන්ගේ ප්‍රාණය වහල් කරගන්නවා. ඒ වෙනකොට අවසාන කාලේ උන්වහන්සේගේ ආත්මය වගුරුවන් යනවා. දඟලන්න ඕනේ නැහැ. අපි නැත්තම් මේ ලංකාවේ මෙතන ඉන්න මේ රටේ ඉන්න සිංහල ස්වභාවයේ අය යටත් වුණොත් හරි ආකාරව උන්වහන්සේ මේ ලක්ෂ හතරක් ඉන්න සෙනඟට ආත්මය වගුරන්න යනවා. ආත්මය වගුරන්න යනවා. ඇයි ඒක වෙන්නේ නැත්තේ? උන්වහන්සේ පොරොන්දු වුණා නම් පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. අනේ පාස්ටර් ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ මේක වුණානේ. ඔබ ඉංග්‍රීසියෙන් බැලුවොත් හරිද? දැන් මේ I make කියන්නේ I will pour out my spirit. නමුත් දෙවන පරිච්ඡේදයේ ක්‍රියා දෙවන පරිච්ඡේදයේ පාවුල්තුමාගේ දේශනාවේ පළවෙනි එක මට පොඩ්ඩ දෙවන පරිච්ඡේදයේ මට පාවුල්තුමාගේ දේශනාවේදී ඒක පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කියන්න. ඉංග්‍රීසියෙන් දෙන්න. පල්ලේ පාවුල්තුමා යාක්ෂයන් කරන් පටන් ගන්නවා. උඩ පටන් ගන්න ස්ටාර්ට් එකේම පාවුල්තුමාගේ යාක්ෂාවේ දේශනාවේ පේදුරුතුමාගේ සෝරි ඔහොම තියන තව චුට්ටක් යන ඔව් තව ඕකේ ඕකේ තව බලන්න හා පේදුරුතුමා මේ වගන්තිය කියනවා තව බලන්න
Oh, make it a kina. But this is what has spoken by the prophet Joel. It can Joel pote kepudi. And it comes upon in the last days that I will pour out of my spirit. I Tamilari dahati. Why? Dahaya dela. Okay. I will pour out of my spirit. Ekenne metana mata spirit api kemu mehema bhajane ekak thiyena eken aragena danawa harida namu Joel pote ekenne I will pour out my spirit dan metana apata pennanne unwansege ragirime e kotasa katire bible visaradiya pennano namuth e welawae mahadde siduwana e welawae mahadde siduwana ara unwansege e bhajaneng out of my spirit I have poured habai ara Joel pote kiyenawa anagathi avasana dawase avasana me avasana dawase neme avasana dawase di kiyenawa avasana mama mage mullu aathmayama waguran yanawa e kiyanne bhajanege thiyagena bhajanege poddak aragena neme mullu bhajanema I will pour out my spirit Ena Devian wahanse avasana kale mukadda apagen illanne mama hitena me bible adhyayane thuladi un wahanse apata katha kara oba therenawada mukadda avashya visadumakin nirahare mataka thiyan sagate nemei Dieting neme, lang ini kan kan, bisnis ini magayan uhay tukyan no. Dieting neme, nirahara aja. Eki mukaddevenne, apake prane yatatveno. Apake prane yatatveno. Ek apake udangu kama hakkarno, api ganagatta, Deviyan wahanse vetthata ena aya udangu wenna hoda. Avasane Yakub pote kiyenawa Yathathunta monada dakkanne Yathathunta karunawa dakwanne unwanse karunawa kiyake inda ba apita kohomada e karunawa api addakenne yatahat unama hallelujah api yaakcha illim wenne yaakcha karana api ilanga sumane hebru putha aarambha karana api chandana kina lankawa sita menata pæmina uge binida deepani daruwan dedena akila kushan ha heshan hata deviyan wahansege prajñave elidaruwe aathmayak lama dena pinisa yaakcha karanne kiyala Shriyani kiyana ayage sahodrayage puta Roman usas pela vibhagaya Penny City me bævin o wenuwen yaakcha karanna kiyala. Swamini api yaakcha karanawa. Swamin wahanse e chandanage paula wenuwen yaakcha karanawa swami. Oba wahanse swarge kawulu viyutta kara aashirwada karana. E wagema anik yaakcha illimata swamin wahanse. Oba wahanse e haaskama daane karanawa. Shriyani ta obohansege haaskama daane karanuma hadavate aasawan dena deviyanma aashirwada karanuma anasa o prasansa veva mahime veva e wagema mama dakka swamini e pay 24 yaakchave rogiva sitina aya wenuwen api yaakcha karana swami e pilika roge parajita logen yana kimo wala yana e hama kenekugema yesu swamsege naame api ana karanawa ඒ බාධකේ පරාජිත ලෝකේ ඉවත් යන මේ ශරීරවලින් යේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන් ආමෙන් ආමෙන්. අපි දැත්ත සෝමු ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුතිය අපව වෙනස් කරපු නිසා ඔබ වහන්සේගේ බලවත් වූ හස්සය තුල අපව ගෙන යනවා නිර්මල ලේවච බාර. හැම යවිතින හැම කෙනෙකුට විශේෂ ආශිර්වාදේ මම නිදාස් කරනවා. ඕ ප්‍රසංසා වේවා. දැන් අපගේ දෙවියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව Sudat pan wansi gimiri haulat magdeng, un wansi madde bain pamin apo gena nitik, sada kalen, sada kalen weva, amen, amen, amen.